සුබ උදැසනක් ඉතාමත්ම පැහැදිලි අද වෙනකොට රටේ සියලුම තීන්දු තීරණ ගන්නේ අයම්F එකත් එක් රජය අරගෙන තියන එකඟතාවය මත තමයි මේ වෙනකොට සියලුම ීන්දු රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීත් රජේනියාය පත්‍රත් ආන්ඩුවේනිියාය පත්‍රත් අයම් එකේ එකඟතාවේ මත සිද්ධ වෙන්නේ කියනෙ එක ඉතාමත්ම පැහැදිි. තකොට මෙතන මේ සමාජාරක්ෂණ ක්‍රමවේදය. අස්වැසුම කියල හඳුන්වන මේ ක්‍රියාවලියත්, මේ ව්‍යාපෘතියත්, ජනතාවගේ ප්‍රශ්න, ජනතාවගේ දරිද්‍රතාවය, දශක ගණනාවක්තිස්සේ ආණ්ඩු ගත්ත වැරදි ප්‍රතිපත්තිතීරණ ආර්ථික ප්‍රතිපත්තිවල වැරදි නිසා සහවුන්ගේ වංචාව දූෂණය නාස්තිය නිසා. ඇතිවෙලා තියන මේ දරිද්‍රතාවය වැඩිවීමේ ක්‍රියාවලිය සහමේ රට බංකොලොත්වීම නිසා. ජනතාව විඳීන දුකට ප්‍රතිචාරයක් හෝ විසඳුමක් හැටියට නෙවෙයි. අයFF එක සතුටු කිරීම සහ අයFF එකෙ කොන්දේසි. කොන් දේසිවල්ට එකඟවීමට තමයි මේ තීන්දු තීරණ ගන්න කියන එක ඉතාමත්ම පැහැදිලි.කොට ඒ අතරම දැන් ඒ පාර්ලිමේතුව තුළ ඉදිරිපත් කරමින් අපි දැක්ක ගිය සතියත් ණය ප්‍රතිව ව්හ ගත කිරීමේ පනත එන ඊටඒ විධ පනත් දෑ. ගහිලාහියේ විවිධ පනත් ඉදිරිපත් කරමින්. ඒ ප්‍රතික්ෂේපවෙච්ච දේශපාලාග්ඥයන්ගෙන් සැඳුන්ලත් මේ ආණ්ඩුව ඔවුන්ගේ. බලය පාලිමේන්තුව තුළ පාවිච්චි කරමින් තමයි මේ පනත් අනුමත කරගන්න. ජාතික ජන බලවේගයක්ත් විපක්ෂය ඉන්න තවත් කණ්ඩායමුත් මේවා අනුමත කරල නෑ. නමුත් ලෝකයටත් අයම් එ එකටත් ජනාධිපති රනිර් වික්‍රම සිංහ පෙන්නුම් කරනවා නෑ දැන් අපි පාලිමේන්තුවය අනුමැතිය ගත්තා දේශපාලන අනුමැතිය ශ ඒක මතික භාවයෙන් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒකත් විශාල බොලුවන්. මේවා පාලිමේන්තුවේ විවාද කරනකොට මේ විදියට මේවා ඉතාමත්ම අර්බූධකාරී තත්ත්වයන් නැවතත් නිර්මාණනෙක් වෙනවා කියන ඒ අනතුරු ඇගවී මපි කර.